Tänk att det video på YouTube channel att det kan kunna hemma så att ni kan nå det många dagar när vi långa vi goda kattet på avis kan plan softwarea gärna tänk med softwarea att man GeForce experience kan softwarea tänk med allt det inne alla på avis kan computer kan man då laptop kan det inne Nvidia GeForce graphics card det kan man då tänk graphics card det kan installera තියෙන එකක් නම් ඒ කියන්නේ onboard ආවත් තියෙන idea එකක් තියෙන එකක් ගැන තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒ වගේ machine එකකට use කරන plan software එකක් තමයි මේ GeForce experience කියලා කියන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් මේක gamersලටම හදපු software එකක්. ඉතින් මේ game එකේ මේ software එකේ කරන්න පුළුවන් දේවල් ගැන අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් මම කලින්ම open කරලා තියාගත්තා. ඉතින් ඕගොල්ලන්ට මේ GeForce experience කියන software එක download කරගත්ත පස්සේ ඔගලට බලා ගන්න පුළුවන් වෙනවා මේ ගේම් ගහන්න අදාළ ඒ කියන්නේ gaming drivers ඔගලට බලා ගන්න පුළුවන් වෙනවා ඒ වගේම ඔයාලගේ install කරලා තියෙන games වගේ දේවලුත් මේකෙන් බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් අපි පොඩ්ඩක් මේකට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා ඉතින් ඔගලන් බලාගත්ත හැකි මගේ මැෂින් එකේ මේ වෙනකොට මගේ රිග් එකේ විස්තර තියෙනවා. ඉතින් මගේ ගාව තියෙන graphics card එක තමයි GeForce 920M කියන එක. driver version එක තියෙනවා. ඊට පස්සේ CPU එක තියෙනවා, RAM එක තියෙනවා, display එක තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේකේ දීලා තියෙන features. ඉතින් මේක නම් සමහර වෙලාවට router නේ ඉතින් මේ වගේ දේවල් ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම මේ විදිහේ මේකේ එක එක රික්වයර්මන්ට්ස් දීලා දෙනවා. ඉතින් මේ රික්වයර්මන්ට්ස් වල විතරයි මේක පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ GeForce එකේ ජෙනරල් සෙටින්ග්ස් ටික දෙන්නේ. ඉතින් මේ විදිහට තියෙනවා මා රෙජිස්ටර් වෙච්ච account එක. ඉතින් රෙජිස්ටර් වෙච්ච account එක ඔයගොල්ලන්ට email එකක් හදාගෙන හරි password එකක් තියෙන ලියන ඊමේල් එකෙන් ලොග් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට normal සාමාන්‍ය account එකක් හදනවා වගේමයි. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මගේ games ටික බලා ගන්න. ඉතින් මං ගාව දැන් තියෙන games දෙකයි. ඉතින් newly added game ගැන තමයි මේගොල්ලෝ මේ විදිහට newly added කියන්නේ මම ඉන්ස්ටෝල් කරාට පස්සේ මෙයා ටික දවසක් يعني ප්ලේ කරාට පස්සේ මෙයා නිකම්ම ඇඩ් කරගන්නවා ඉතින් මේ විදිහට තමයි මේ ගේමින් ගැන මේකේ සෙටින්ග්ස් ගැන මුලින්ම කතා කරන්න තියෙන්නේ ඉතින් අපි හෝම් එකට ගිහිල්ලා බලමු ඉස්සරහට මොකද තියෙන්නේ කියලා ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතින් මම එකපාරකට රිවිව් කරපු American Truck Simulator කියන ගේම් එකේ ඉතින් මේ ගේම් එකේ ඔයගොල්ලන්ට ස්පෙක්ස් බලා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට කොටුව ක්ලික් කරාට පස්සේ ඉතින් මේ විදිහට අපි enable කරලා තියෙන display settings ගැන බලා ගන්න පුළුවන්. ඉතින් සමහර ඒවා මම off කරලා තියෙන්නේ. ඒ වගේම සමහර ඒවා තියෙන disable වෙච්ච ඒවා low වෙච්ච ඒවා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ drivers driver ගැන විස්තර වෙන්න. ඉතින් ඒ වගේම මේකේ අපිට පුළුවන් වෙනවා fully game එක optimize කරලා play කරන්න. ඉතින් මේ color correction ඒ වගේ දේවල් ගැන හොඳම තියෙනවා. ඔයාලට මේකේ optimal settings ගන්න පුළුවන්. ඉතින් මේකේ මගේ නම් මේ Euro Truck Simulator එකේ optimal settings මයි තියෙන්නේ. ඉතින් ultra graphics දාලා play කරන හින්දා. ඉතින් මේකේ මම තව settings බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට mark favorite ඒ වගේ දේවලුත් දීලා තිනවා ෆීචර් එකක් විදිහට. ඉතින් අපි බලමු මේ driver එක download drivers download කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඊට එහා පැත්තේ එහෙම නැත්නම් home tab එකයි driver tab එකක් තියෙනවා ඊට එහා පැත්තේම. ඉතින් මේ විදිහට මට driver එක download කරගන්න පුළුවන්. ඉතින් මේකට ඇත්තම අන්තර්ජාල පහසුකම් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් internet facility එක සාමාන්‍යයෙන් ඉතින් මේකේ MB 540ක් විතර වෙනවා.
ඩ්‍රයිව එක වීඩියෝ එක හදිසිය පොඩක් පෝස් කරන්න සිද්ධ වුණා. ඉතින් අපි බලමු. ඉතින් ඔගොල්ලන්ට බලාගන්න පුළුවන් ඇති මගේ දැන් ඩ්‍රයිව එක මේ දැන් අප්ඩේට් කරලා විතරයි. ඉතින් මේ විදිහට සාමාන්‍යයෙන් පොඩක් අප්ඩේට් එකක් එනවා බොහෝ දුරට මාසෙකට එක සැරයක් වගේ. ඉතින් අපි බලමු මේ GeForce Experience එක මතන මේ NVIDIA Shadow Play කියන software එක download කරගන්නේ කොහොමද කියලා. ඉතින් මං ඉන්නේ NVIDIA.com කියන site එකේ. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙතන drivers කියන තැනට ගිහිල්ලා GeForce drivers කියන එකට යන්න. ඉතින් මේ automatic drive update ඉතින් මෙතන තියෙන්නේ automatic drive update කියලා විතරයි. ඉතින් මේ විදිහට නැත්නම් manual driver search එකක් දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ගත්තහම ඔයාලා කෙලින්ම directory යන්නේ GeForce experience කියන software එක download කරන්න. ඉතින් මම එකේ link එක description එකේ දාන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි NVIDIA GeForce කියන software එකේ GeForce experience කියන software එකේ review එක මම කරේ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයගාව තියෙන graphics card එකට මේ විදිහට software එකක් download කරගන්න. ඉතින් මේ විදිහ software එකක් පාවිච්චි කරාම ඔයාලට පුළුවන් ඔයාගේ gaming experience එක තවත් වැඩි කරලා ගේම් ප්ලේ කරන්න. ඉතින් හරි මම අතට සමු ගන්නවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ වගේම ඉතින් PC trouble shooting series එක ගැන මම කරනවා. ඉතින් ඒක ගැන මතක් කරන්න ඕනේ ඔයාලගේ කම්පියුටර් පාවිච්චියේදී ඇති වෙන ගැටලු ගැන ඔගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ඒවට උත්සාහ කරනවා නෙමෙයි කොහොම හරි ගේන්න බලනවා ඒවට solutions. ඉතින් ඒ වගේම කියන්න ඕනේ අපිව subscribe කරන්න. ඒ වගේම ඉතින් social media වලින් follow කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් අපි තවත් video එකකින් හම්බෙමු.